Hello friends, warmly welcome all of you to English by English. Hari api ada me video eken tawat godak prayogika bhavitha wenna. E wage ma yala godak weradiyata bhavitha karanna. Oyagollo hari widiyata bhavitha karanna dannne nathi godak wedagath spoken English pattern ekak oyagollo ekka saakatcha karanna man thirney kara. Hari api balamu mokadda ada api saakatcha karana me spoken English pattern ek kiyala. E wage matak karanna me wage spoken English pattern issarata thigiragena oyage English bhasha hakiyawa ikmanata warthane karaganna. English by English YouTube channel subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා. හරි අපි අද සාකච්ඡා කරන්නේ මේ would like කියන වාක්‍ය රටාව. එතන මොකද මේ would like කියන වාක්‍ය රටාව කියලා අපි උදාහරණ සමග සාකච්ඡා කරමු. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ මේක ගොඩක් ප්‍රායෝගිකව භාවිත කරන වාක්‍ය රටාවක්. ඒ වගේම මේ වාක්‍ය රටාව ගොඩක් අය වරන්තර වාක්‍ය රටාව. ඒ නිසා මේ දේවල් හරි ආකාරයෙන් සියුම් තැන් හරියටම ඉගෙන ගන්න. එතකොට තමයි ඔයාගේ ඉංග්‍රීසි භාෂාව හරි විදියට වර්ධනය වෙන්නේ. මොකද ඉංග්‍රීසි කතා කරනවා නම් ඔයාට ප්‍රොනන්සි වගේම ඇකියුරසි එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදිතාව තියෙන්න ඕනේ චතුරභාව වගේ. ඒ නිසා මේ ඇකියුරසි එක හදාගන්න මේ වාක්‍ය රටාව හරියටම ඉගෙන ගන්න. හරි අපි බලමු දැන් මේ would like කියන වාක්‍ය රටාව කොහොමද යොදාගන්නේ කියලා. හරි අපි would like කියන වාක්‍ය රටාව ඇත්තටම යොදාගන්නේ යම් දෙයක් අපිට අවශ්‍යයි කියන. මෙතන උදාහරණයක් නම් බැලුවොත් I would like to meet you. මට ඔයාව හම්බ වෙන්න අවශ්‍යයි. I would like to go home in the weekend. මට සතියන්තයේ ගෙදර යන්න අවශ්‍යයි. I would like to know that all of you. මට ඔයා ගැන හැමදේම දැනගන්න අවශ්‍යයි. අන්න ඒ වගේ අපිට අවශ්‍ය දෙයක් කියන්න තමයි අපි would like කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දෙයට ඒ දේ ලබා ගන්න, ඒ දේ දැනගන්න කැමතියි කියන තේරුමක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම අවශ්‍යයි කියන තේරුමක් තියෙනවා. ගොඩක්ම මේකෙන් එම්ෆසයිස් කරන්නේ කියන්නේ අවධාරණය කරන්නේ අවශ්‍යයි කියන තේරුම. ඒක අපි අර කැමති කියන විදිහට තමයි අපිට අවශ්‍යයි කියන එක කියන්නේ එතන. අන්න ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය වෙන්නේ. හරි අපි ඊට පස්සේ would like කියන එකට ආවහම ඒ කියන්නේ ප්‍රශ්නාර්ථය යම් දෙයක් අවශ්‍යයි. නැත්තම් අපි යම් දෙයක් කැමැත්තෙන් කෙනෙකුට දෙන්න මේ වාක්‍ය රටාව යොදා ගන්නවා. Would you like rose apple? ඔයා rose apple වලට කැමතිද? ඔයා rose apple වලට ආසයි. ඒ කියන්නේ දැන් ඔයාලා කෙනෙක් ඉන්නවා කියලා හිතන්න ඔයාලා rose apple කියන්නේ ඇත්ත ඕනේ යාට rose apple දෙන්න. ඔබට අහන්න ඕනේ would you like rose apple කියලා. එතකොට එයා yes කිව්වොත් ඔයාට දෙන්න පුළුවන්. No කිව්වොත් නොදීන්න පුළුවන්. හැබැයි ඔයා මෙතන do you like rose apple කියලා කිව්වොත් එයා එතකොට yes කිව්වොත් ඔයාට ඒ වෙලේ rose apple එයාට දෙන්න බෑ. මොකද එයා කැමති කියන්නේ එයා සාමාන්‍යයෙන් කැමති. සමහර විට එයා ඒ වෙලේ ඒකට කැමති නැති වෙන්න පුළුවන්. එතකොට මේ would you like කියලා අහන්නේ ඒ වෙලේ අපිට යන්න යම් දෙයක් දෙන්න. ඒ වගේ මේ ඒ විලාගේ කෙනාගේ කැමැත්ත දැනගන්න තමයි අපි ඒක අහන්නේ. උදුර දෙකට නම් තියෙනවා would you like a cup of tea. ඒ කියන්නේ ඔයා tea එකකට ආසද, tea එකට කැමතිද කියලා අහන්නේ. මේ වෙලාවකට tea එකක් අවශ්‍යද කියන එක ගෙදරට කවුරුහරි ආවම ඔයා අහනවා would you like cup of tea කියලා. එතකොට ඔයාට අහන්න බෑ do you like cup of tea කියලා. එතකොට එයා yes do or do you කියන්නේ එයා සාමාන්‍යයෙන් tea වලට කැමති කියන එක තමයි ඇත්තදී yes කියලා උත්තර දෙන්නේ. would you like a cup of tea කියලා එයා yes කිව්වොත් එයා කියන්නේ ඒ වෙලේ එයාට tea එකක් අවශ්‍යයි. කියන්නේ ඒ වෙලේ එයාට tea එකක් අපි හදලා දෙන්නට කමක් නැහැ කියන එක තමයි කියන්නේ. එයාට ඒක වෙලේ අවශ්‍ය නැත්තම් එයා no කියලා කියනවා. do you like a cup of tea කියන උටිය yes කිව්වහම අපිට ඒ වෙලේ එයාට tea එකක් හදලා දෙන්න අවශ්‍ය නැහැ. එතකොට එයා ඒක සාමාන්‍ය කැමති කියන එක තමයි අදහස් කරන්නේ. එයා ඒ වෙලාවට එයාට tea එකක් අවශ්‍යයි කියන එතනින් එම්ෆසයිස් කරන්නේ උදාහරණයක් කරන්නේ. ඊට පස්සේ කියනවා would you like peanuts. ඒකෙන් උදාහරණයක් peanut අවශ්‍යද, එහෙම නැත්නම් peanut වලට කැමතිද. අන්න ඒ වගේ අදහසක් තමයි දෙන්නු දෙන්නේ. මේ හැම එකම would you like කියන එකෙන් අපි අදහස් කරන්නේ මේ වෙලාවේ අපි යාට ඒ දෙන්න කැමැත්තෙන් තමයි අපි අහන්නේ. ඒ කියන්නේ අපි යාට tea එකක් හදලා දෙන්න කැමැත්තෙන් තමයි යාට tea එකක් අවශ්‍යද කියලා අපි අහන්නේ. හැබැයි do you like කියලා දැම්මොත් අපි ඒවලි යාට tea එකක් දෙන්න කැමැත්තෙන් ආසාවෙන් නෙමෙයි අපි අහන්නේ. යා සාමාන්‍යයෙන් tea වලට කැමතිද කියලා දැනගන්න තමයි අපි අහන්නේ. මොකද අපිට tea එකක් හදලා දෙන්න හැකියාවක් නැහැ යා. අන්න ඒ වගේ අවස්ථාවක තමයි අපි do you like කියලා අහන්නේ. ඒක ඇත්තම සාමාන්‍යයෙන් ඔයා ගෙදර ඉන්නකොට කොහේ කියනවා ඒ වගේ do you like කියලා අහන්න පුළුවන්. ඒත් ඔයා ගෙදර තාව කෙනෙක් ඔයා tea එකක් දෙන්න යාට කැමතිින් ඉන්නවා ඔය හඳුනන would you like a cup of tea කියන එක තමයි. ඒ වගේම අපි යම් දෙයක් කරන්න කැමති කියලා ක්‍රියාපදයක් දාන්න would you like to have a nap. එතකොට අපි to දාලා verb infinitive දානවා. ඊට පස්සේ මම දාන්න දෙන්නේ would you like to find a job. would you like to change your idea. ඔයාලගේ idea එක වෙනස් කරගන්න කැමති. ඔයාලගේ idea වෙනස් කරගන්න අවශ්‍ය. මේ වගේ දේවල් තමයි අපි හිතෙන්දී meaning කරන්නේ would you like කියන එක
ක්‍රියාපදයක් එක්ක සම්බන්ධ කරලා හරි. හරි කියන වාක්‍යයට යොදා ගන්න කියලා. මේකේ තේරුම ඒවා ප්‍රායෝගිකව යොදා ගන්න ආකාරය. මේ දේවල් කොහොමද නියමාකාරව හසුරවන්නේ? කොහොමද අවස්ථානුකූලව would you like, do you like වෙනස් කරලා ගන්න? මේ හැම දෙයක්ම අපි හරි නිසියාකාරව සාකච්ඡා කරා. දැන් ඔයත් මේ වාක්‍ය රටා ඇතුළත් උදාහරණ කොට නගමින් මේක ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි මේක තවත් පුළුවන් වෙන්නේ. මේ වගේ මතක් කරනවා මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න channel එක subscribe කරලා දැම්ම channel එකත් එක්ක එකතු වෙන්න. So thank you for watching video. I'm looking forward to see you in next video. Please work hard to achieve your goal and practice English day by day.